කොටස් 6කට මේ ශරීරය බෙදෙනවා. ඒ කොටස් 6 අතුලත ඒ ඉන්ද්‍රියන් වලට ශක්තිය දෙන කම්පන කෝෂ තියෙනවා. ඒක ආකර්ෂණය කරගන්නකොට මම ආකර්ෂණය කරන්නේ ධනද ඍණද කියන එක අවබෝධ කරගැනීමට තමයි භාවනාවත් එක්ක මේක නිවැරදි විදිහට සීල සමාධි ප්‍රඥා කියන්නේ. මොකද එහෙම නැති වුණොත් එහෙම අර ඍණාත්මක ශක්තිය නැති වෙනවා. එහෙම ඇතුළු වුණාය තමයි ලෝකෙට විනාශය කෙනෙදී. මේ බැටරි බැස්සම තමයි ඔබතුමා කියන විදිහට අර සර්කිට් එක පරිපථයේම අක්‍රිය වෙන්නේ. අක්‍රිය වෙලා. ඒතර එහෙනම් බැටරි චාර්ජ් කරගන්න. දෙකම රෝගී වෙන. ඔව්. කොහොමද එහෙනම් මේ බැටරි චාර්ජ් කරගන්නේ? ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා අසේල ගුණරත්න මහත්මයා ඔබ බලන්න ඇති මීට කලින් අසේල මහත්මයාත් එක්ක අපි කරපු වැඩසටහන මාලාවේ මීට කලින් නැවතුණු වැඩසටහන තමයි භාවනාව කියන එක. එතකොට භාවනාව කියන වැඩසටහනෙන් අපි කතා කරගෙන අවිල්ල එකතනක අපි නැවැත්තුවා මේ කම්පන කෝෂ කියන තැනදී. කම්පන කෝෂ කියන වචනේ සමහරක් විට ඔබට අලුත් වචනයක් වෙන්න පුළුවන්, ඔබට නුහුරු වචනයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඔබට කිව්වොත් එහෙම චක්‍ර කියලා මං හිතන්නේ ඔබට ඒක හුරු ඇති. ඔබ දන්නවා ඇති මේ ශරීරයේ තියෙන චක්‍ර පිළිබඳව ඔබ උනන්දු වෙනවා ඇති. මේ චක්‍ර අවදි කරගන්නවා. සමහර චක්‍ර දුර්වල වෙලා තියෙනවා. ඒ චක්‍ර අවදි කරගන්න ඔහොම කතාබහක් සමාජයේ තියෙනවා. ඒ විශේෂ ඔබ දන්නවා ඇති. විශේෂ ගැන ඔබ මේ විදිහ හොයලා ඇති. එතකොට මේ කම්පන කෝෂ කියන්නේ මොනවාද? මේ අපි කතා කරොත් එහෙම අපේ හෙළ මේ භාවනා ක්‍රම තුල තිබ්බ කම්පන කෝෂ මොනවාද? ඒ කම්පන කෝෂ වලින් මොන වගේ දේවල් ජීවිතයට ලබා ගන්න පුළුවන්ද අසල මහත්මයා? මෙහෙමයි. කම්පන කෝෂ කියලා අපි හඳුන්වන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ අවයවයන් වලට සෘජුව එකෙල්ලේ ශක්තිය කවන එකෙල්ලේ ප්‍රාණවත් කරන යම් විද්‍යුත් ශක්තිය කෝෂය ශක්තියලා කියන්නේ ඒකත් කම්පණය වෙනවා මේක. මේක මිනිස්යාගේ භෞතික ශරීරය තිබිලා ආධ්‍යාත්මික ශරීරය ඉවත් වෙනකම් මේ භෞතික ශරීරයට යම් ශක්තියක් කියමු බලයක් විද්‍යුත් ශක්තියක් දෙන කෝෂයක්. එතකොට මේක කම්පණය වෙන හැම මොහොතකම. එතකොට මේක කම්පණය වෙන්න මේකට ශක්තිය බලය ලැබෙන්නේ සූර්යාගෙන්. සූර්යාගෙන් කියන්නේ මේ විශ්වයේ තිබෙන මේ ප්‍රාණ කියන අපේ ප්‍රාණ ශක්ති භාවනා කියලා කියන්නේ ප්‍රාණ. ප්‍රාණ කියලා කියන්නේ ඔක්සිජන් හෝ වෙන දෙයක් නෙමෙයි, හුස්මට නෙමෙයි, ජීව ශක්තිය. මේකට විවිධ නම් කියනවා. ජීව ශක්තිය තමයි මේ ප්‍රාණ කියන්නේ. ඔක්සිජන් නෙමෙයි ප්‍රාණ කියලා කියන්නේ යම්කිසි ශක්තිය, ජීව ශක්තිය. මෙන්න මේ ජීව ශක්තිය තුලින් තමයි මේ කම්පන කෝෂ විද්‍යුත් ශක්තිය ඇති වෙන්නේ බලය. ඉතින් මේව කොහොමද ප්‍රාණවත් කරන්නේ? විශේෂයෙන් අපි දන්නවා අපි මව් කුසේ ඉඳලා මෙලොවට පෘථිවි තලයට මේ වෙන පළවෙනි මොහොතේදී අපි ගනු ලබන හුස්ම පොද. මේකෙන් තමයි අපි ප්‍රථමයෙන්ම නාස්පුඩු දෙකෙන් අපේ ශරීරයට මේ ප්‍රාණ කියන ඇතුල් කරගන්න. මොකද මම මේ මුල ඉඳලා ඉන්නේ මේක අවබෝධ කර ගැනීම සඳහා. නැත්තම් මේක හරියට අවබෝධ වෙන්නේ නැහැ එහෙම නැතිනම්. ඉතින් අපි කැලෙන්ඩර් වලින්නේ, අපි දින මේ පොත් වලින්නේ අපි අවශ්‍ය මනින්නේ. නමුත් එහෙම නෙමෙයි, අපේ මුල මේ ප්‍රාණය හුස්ම පළවෙනි හුස්ම රැල්ල ඉඳන් අපේ ඒ මොහොතේ සූර්යා තුළ ඒ විවිධ ග්‍රහලෝක විවිධ ශක්තියින් ඒ මොහොතේ අපි ගනු ලබන පළවෙනි ප්‍රාණය තුළ රැඳෙනවා හුස්ම රැලි කීයක් අපිට අයිතිද කියන එක. අවශ්‍ය. එතකොට මේ හුස්ම රැලි අපි හිතමු 1000ක් කියලා. එතකොට මේ ජීවිතයේදී අපි ආහාර පාන, අපේට වැළඳන ලෙඩ රෝග, අපේ ක්‍රියාකාරකම්, ගතසිත අනුව මේ ප්‍රාණ අඩු වැඩි වෙනවා. අපේ තුම අපි නිතර දිවේලේ කේන්තිය මේ වගේ යන කෙනෙක් නම් හැම වෙලාවෙම අපේ කෝපයදී නේ හුස්ම අපේ ඉක්මන්. එතකොට මේවා ගන්නව ගන්න ලෙඩ රෝග බොහෝ වෙන මේ. එතකොට අපි අර 1000ක් යවන්න ඕන එක ඉක්මන්ට අද දවසේ අපි හිතමු 100ක් කියලා අපි හුස්ම ගන්නෙ. ඒක අපි 200ක් ගන්නවා. අන්න ක්‍රමෙන් අඩු වෙනවා.
ඉතින් අපි හිතමු දැනට මේ 120ක් කියලා නම් කියන්නේ පරමාවුස ඒ 120ම යන්න පුළුවන් අය 60න් 70න් ඉවර වෙන ඉතින් සමාට හිතනවා 60ක් හිටියනේ කියලා අද කාලේ යනු නමුත් ඔහු හරියට මේක අවබෝධ කරගෙන හිටියන 120ම අවශ්‍ය ඒ කියන්නේ 120 කිව්වෙත් අපි මේ දින කැලෙන්ඩරේ නමුත් දින කැලෙන්ඩරේ නෙමේ අවශ්‍ය මනින්නේ හරි එතකොට මේ ප්‍රාණවල තමයි මේ ගැබ් වෙලා තියෙන්නේ එතකොට මේ ප්‍රාණ හරහා අපි මේ කියන කම්පන කෝෂ ශරීරයේ අභ්‍යන්තරයේ හයක් කොටස් හයකට මේ ශරීරය බෙදෙනවා ඒ කොටස් හය අතුලත ඒ ඉන්ද්‍රියන් වලට ශක්තිය දෙන කම්පන කෝෂ තියෙනවා විශ්වයට සම්බන්ධ කම්පන කෝෂ දෙකක් තියෙනවා ඒ දෙකෙන් තමයි මේ ඇතුලේ හය ක්‍රියාකාරී වෙන්නේ අපට ඉදිරියේදී මේකෙන් එක විස්තර කරන්න පුළුවන්. ඔව් මේක මේ අපි පොඩියට මෙහෙම කෙටියෙන් කතා කරාට මේක හරි ගැඹුරු පාඩමක් ගැඹුරු දැනුම් සම්භාරයක්. මේකේ මේ කම්පන කෝෂයක් ඇතුලේ තියෙන රිද්මයක් ආලෝක ධාරා හැඩයක් පාටක් මේ ඔක්කොම සම්බන්ධයි. ඔබ දන්නේ නැති කුඩා යමක් මෙහෙම කරකවනකොට එතනින් විද්‍යුත් ශක්තියක් ඇති වෙනවා. ඒකයි මේ කම්පන කෝෂ කියන එකේ. හොඳම දේ අර බයිසිකලේ ඩයිනමෝ එක වගේ. ඩයිනමෝ එක වගේ. එතකොට මේ සූර්යා හරහා එන ප්‍රාණ අපි මෙහෙම හුස්ම ගන්නවා යවනවනේ. ඔව්. සමහර වෙලාවට මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන කම්පන කෝෂ වලට මේ ප්‍රාණ මදි. හරි. ඒ කියන්නේ ප්‍රාණවත් වෙන්න මදි. කම්පන කෝෂ අර දුර්වල වැඩ කරන්න අර ඔබ කිව්වාගේ අර ඩයිනමෝ එක යන්න මේ වේගය මදි. අපි දන්නවද අර හොඳ උදාහරණයක් දුන්නේ බයිසිකලේ හිමින් පෑගුවොත් හරි ලාමක එළියක් තමයි එන්නේ. ඔව්. වේගයෙන් පෑගුවොත් ආලෝකේ වැඩි වෙනවා. ඒ වගේ අපි මේකට ගොඩක් ප්‍රාණ දුන්නොත් මේ කම්පන කෝෂ වල ආලෝකය සහ පව බලය වැඩි වෙනවා විද්දසන්. මේ වැඩි වීමෙන් වෙන්නේ මොකද්ද? අපි ඒක ක්‍රමවේදයකට හරියට පිළිවෙලින් පිළිවෙලට මේ කම්පන කෝෂ ප්‍රබල කරන්න මේ ආලෝකය මේ ශක්තිය වැඩි වෙනවා මේ ආලෝකය කරන කොටගෙන විශ්වයේ තියෙන අර ස්වභාවික ශක්තිය ධනාත්මක ආලෝකය එකතු වෙනවා ඒ එකතු වෙන්න තියෙන දොරවල් ටික විවර කිරීමක්ද මේ සිද්ධ වෙන්නේ විවර කිරීමක් කියන්නේ හරියට රූප වාහිනියට අපි අර දැන් මේ දැන් තියෙනවනේ හැමතැනම තරංග තිබ්බට රූප වාහිනිය පෙට්ටිය දාන්න එපා එතන යම් උෂ්ණත්වයක් එපයි රූපපෙන් ඒ වගේ මේක ආකර්ෂණ විකර්ෂණ නීති තියෙන ශරීරේ ආකර්ෂණය කරගන්නවා විශ්වයේ තියෙන ශක්තිය හැබැයි ඒක ආකර්ෂණය කරගන්නකොට මම ආකර්ෂණය කරන්නේ ධනද ඍණද කියන එක අවබෝධ කර ගැනීමට තමයි භාවනාවත් එක්ක මේක නිවැරදි විදිහට සීල සමාධි ප්‍රඥා කියන්නේ එක. ඔව්. ඒ තුනම එකතු වෙන්න ඕනේ. තුනම එකතු වෙන්න. හරි. මොකද එහෙම නැති වුණොත් එහෙම අර ඍණාත්මක ශක්තිය නැති වෙනවා. එහෙම ඇතුළු වුණායි තමයි ලෝකෙ විනාශය කියන්නේ. ඊට පස්සේ ඍණාත්මක ජීවීන් කියලා අපි හඳුන්වන්නේ ඔවුන්. ඔවුන්ගේ කම්පන කෝෂ අඳුරු ආලෝක අඳුරු ආලෝක තියෙනවා. මේක එළිය කරගන්න එක ප්‍රභාෂර කරගන්න එක තමයි වටින්නේ. වටින්නේ. ඒකටයි භාවනාව ප්‍රාණ ශක්ති භාවනාව කියලා අපි මේක කියන්නේ. කම්පන කෝෂ මේ වර්ධනය කරගෙන මේ භාවනාව ප්‍රාණ ශක්ති භාවනාව. අසල මත දැන් මට මෙහෙම දෙයක් හිතරම් මම හරියට දන්නේ නැහැ. සමහරක් වෙලාවට අපේ හිතමුක අපේ ශරීරයේ කොටස් 6ක් 7ක් තියෙනවා. මේ හතේ පොඩි අර සර්කිට් තියෙනවා. මේ සර්කිට් වල බැටරි තියෙනවා. මේ බැටරි බැස්සම තමයි ඔබතුමා කියන විදිහට අර සර්කිට් එක පරිපථයේම අක්‍රිය වෙන්නේ. අක්‍රිය වෙලා. ඒක එහෙනම් බැටරි චාර්ජ් කරගන්න. දෙකම රෝගී වෙන. ඔව්. කොහොමද එහෙනම් මේ බැටරි චාර්ජ් කරගන්නේ? චාර්ජ් කරන්නේ අර අපි කියන ප්‍රාණ ශක්ති භාවනාව වල. ඒක පරිපත වලට එහෙම නැත්නම් ඒක වලට විවිධ අර මංකේ දාන සීල අර සීල සමාධි ප්‍රඥා වගේ දාන සීල භාවනා වගේ ඔය දැන් ඒ විවිධ ආගමික මේවල මේව තියෙනවා. දැන් අපි අර බුදු දහම තුල භාවනාව සහ මේ බොහෝ දෙනෙක් ඒ නිසා මම මේ වචන පාවිච්චි කරන්නේ. දැන් මේ කිතු දහම අනුව අපි එක තැනක දකිනවා බයිබලයේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් කරලා නෝ ගෝලෝ ටික බයි. ඒ මවුත් එක්ක මම හිතන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මවුත් එක්ක ගෝලෝ ටික බයි එක ගෙදරක හැංගිලා ඉන්නේ. හ්ම් හ්ම්. ඒ ඉන්න ගමන් වුන් අර ක්‍රිස්තුස් වහන්සේ කියපු ඒවා මතක් කර කර ඉන්නේ. හ්ම් හ්ම්. සමහර දඟල් වලදී එක පාට උන්ට ආලෝකයක් එනවා. ඇයිලොන්ව ශක්තිමත් වෙනවා. එතෙන්දී වුන් බය වෙන්නේ. වුන් එළියට ඇවිල්ලා කතා කරනවා. බය වෙලා මේ වෙලාව හිටපු කණ්ඩායම. වුන් කියනවා එක එක්කෙනා දැක්කා අර ගින්දර වගේ ආලෝක. ආහහ. ඒ කියන්නේ උන්ට ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ තක්‍ර යෝගිවරේ. හ්ම්. මේක
ara agama kunada passe meka yatharthaye samaya okkoma vehila giya namuth unwahanse ekkatama yam dhyana tala labi yogi jeevithayak gatha karuwa agrasthana wala niyoga unwahanse ewa apata muna gahila tiyena e dhyana suwe innakota unwahanse apata muna gahila tiyena eka satya e yogi waru agata thinna e vivida yogi waru ithin ලෝකේ හිටපු ප්‍රධාන ගණේ අදටත් ඉන්න යෝගිවරුත් හිටපු යෝගිවරුත් ඊට අමතරව තව ඔබතුමාට කවුද මොන ගහලා තියෙන්නේ එවන අපි විවිධ බාබාජී මහර්ෂි වගේ විවිධ නමවල සමහරුන්ගේ නම් ඒ කියන්නේ මේ මානසිකව සම්බන්ධ වෙන්නේ මේ ධ්‍යාන තලවලදී අපේ තියෙනවා මෙහෙම අපි ධ්‍යාන තලවලදී සමහර වෙලාවට විශ්වයේ යෝගිවරුන්ගේ තියෙනවා ඒකාත්මික වීමේ සැසි වාරයක් යමුක අපි නේද හා හා මම මීටින් එක මේ ඒකාත්මික වීමක් කියලා ඔව් ඒකෙදි සියලු දෙනාගේ මනස එකක් බවට පත් වෙනවා ඒ කියන්නේ මේ ඒ තුලින් තමයි අපි ලෝකයට වෙන යහපත අයහපත අපි භාවිතා කරන සියලු දේවල් මේ වෙන ඉතින් සමහර වෙලාවට විවිධ කමටහන් කියලා කියමුකෝ අපි උපදේශ දෙන්නේ මේ ඒ අවස්ථාවවලදී දැන් මට බොහෝ යෝගී ගුරුවරු මට සමහර කරුණ ආසන මේ ප්‍රාණ ශක්ති විවිධ අභ්‍යාස මට දීලා තියෙනවා මම මගේ ශිෂ්‍යයන්ට මගේ දරුවන්ට කියලා තියෙනවා ඉතින් ඔවුනුත් ඒක අත්දැකීමෙන් දැකලා තියෙනවා ඒ දේවල් කොහොමද කියන එක ඉතින්දී ඔවුන් ඒ මොහොතවලදී තමයි මේ දේවල් දෙන්නේ ඒක වෙනම ධානතල අධ්‍යයනය කියන්නේ අනිවාර්යයෙන්ම මේ ප්‍රඥාව වලියක් ඒක මේ ඉතින් ඒ වගේම තමයි අර අපේ සටන් ක්‍රම වලත් ඒ ගුරුවරු බොහෝ අධ්‍යයනයන් බොහෝ දේවල් දෙන්නේ මේ මොහොතවල වලදී. අනේ. ඒ නිසා අර මම ඔබට කලින් වේලාසනම කිව්වේ මම ඔබට මේ අපේ අංගම්පර ගුරුවරුන්ට මේ ධානාංගම් කියන එක කියලා දෙන්න ඕන ගුරුවරුන්ට විශේෂයෙන්ම නැත්තම් මේවා මේ මොකද මේ ස්වර්ණ මේ යෝගී අවශ්‍ය නිසා ඉතින් අපි නැවත අර කම්පන කෝෂ පිළිබඳ ආවොත් මේ ඒ එතනත් අර එක්තරා විදිහ කම්පැනි ගැන කතා කරන මේ මොකක් හරි සංඛ්‍යාතයත් එක්ක සම්බන්ධ එහෙම අර කම්පැනි වීමක් අපි දන්නවනේ සමහර වෙලාවට උදාහරණයක් විතර ගත්තොත් අර සමහර ගඩිටාර් එහෙම නැත්නම් එක්තරා දේවල් අර කම්පැනි කරලා වීදුරු එහෙම බින්දිනවනේ ඒ එක්තරා විදිහක ශක්තියක් අදෘශ්‍යමාන ශක්තියක් ගොඩනගනවනේ මේ ශබ්ද තරංග කම්පැනි කරලා මම හිතන්නේ මේවා මේ ඔබ දන්නවදී 6 වසර 7 වසර විද්‍යා පොත්වල පවා මේ දේවල් තියෙනවා එක්තරා විදිහක සංඛ්‍යාතයක් ඒක තීව්‍ර කරාට පස්සේ ගිහිල්ලා ශක්තියකින් කිසියම් දෙයක් ඒ වගේ දෙයක්ද මෙතනත් වෙන්නේ මේ කිසියම් සංඛ්‍යාතයක් එකතු කිරීම ඒකම තමයි කියන්නේ මේ තියෙන සුභාදහමේ තියෙන ශක්තිය අපි මේක සුභාදහමයි මිනිස්සය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. එතකොට අපි දන්නවා දැන් මනසෙන් ඕනම භෞතික දෙයක් චලනය කරන්න පුළුවන්. ගොඩක් දිනු කරපු මනසේ සංඛ්‍යාතේ ගන්නට ආපුවා. එතකොට අර කිව්වා වගේ දැන් අපි දන්නවා දැන් මේ උපකරණක් තියෙනවනේ මේ නේද? මේ අත තිබ්බම හිතනකොට වැඩ කරන කම්පියුටර් තියෙනවද? ඔන් වෙන්නේ කියලා හිතනකොට කටහඬින්නේ එතකොට ඒකේ ශක්තියක් යන්නේ තරංගයක් යන්නේ නේ කටහඬින් ඔන් වෙනවා ඇස් දෙක දිහා මෙහෙම ඉන්ඩිකේට් කරලා මෙහෙම බලපුවම දොරවල් ඇරෙනවා මොනවද ශක්තිය ගල්න්නේ එතකොට අපි තාක්ෂණය සහ විද්‍යාව විශ්වාස කරනවා ස්වභාවික මේ ශක්තියින් ගැන තවම අපි ඉන්නේ අඩු අවබෝධයකින් ඉතින් මේකෙන් කෙරෙන්නේ අර ස්වභාවික ඇතුලේ තියෙන ශක්තිය සම්පූර්ණ ස්වභාවිකව ඉහළ ගැනීම. ඒකෙදි පංචේන්ද්‍රියෙන් කියන අහන, දකින, දැනෙන මේ ඔක්කොම වෙන, ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නොඇසෙන ශබ්ද ඇහෙන්න පටන් ගන්න. නොදකින දේවල්. ඒක දැන් මේ ධ්‍යාන තලවල විඳින සුවය ලැබෙන අත්දැකීම. ඔව්, ඒ කියන්නේ මෙහෙම දැන් මේවා ස්වභාවිකව එනවා. ධ්‍යාන ලබන්න ඉස්සෙල්ලා. මේ ප්‍රාණශක්ති භාවනාවේදී මේ යම් යම් මොහොතවල ඒකයි කියන්නේ ගුරුුරු යර්ථ කරන්නේ කියලා. ඔව්. මේවා ඇතින් දැන් සමහරුන් භාවනා කරලා දවසක් දෙකක් යනකොට එලි පේන්න මොන හරි රූප පේන්න ගත්තම මේ අය බය වෙනවා. එහෙම නැත්නම් සමහර විට නෝ ආ දැම්මම ධානලාපි. දැම්මම එහෙම නැහැ. ඒ අර පංචේන්ද්‍රිය වෙනස් වීම. ඒතර මේවා ඔක්කොම ඇවිල්ලා මේවා ඔක්කොම පහු කරන් මේවා ඔක්කොම යම් මට්ටමකට ගත්තට පස්සේ මේ සමාධි ධාන මට්ටමකට ගත්තට පස්සේ තමයි අපි හරියට හසුරුවා ගන්න ධාන ලාභීක් විදියට කටයුතු කරනවා. එහෙම නැත්නම් වෙන්නේ අතෙන්දී මානසිකව ශාරීරිකව මේ වෙනත් මම්මුලව් තැනකට යනවා. ඉතින් අරකේ කම්පන කෝෂය ශක්තිමත් කරනවා ප්‍රාණවත් කියලා කියන්නේ යම් ක්‍රමවේද වලට අපි
මේ අපි ගනු ලබන ප්‍රාණ යම් කිසි මොහොතක් ඒ ඒ චක්‍රවල අවශ්‍ය තරමට ඒකයි ගුරුවරයෙක් නමුත් මේක හිතනට කරන්න බෑ ඒ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ක්‍රමයට අවශ්‍ය හැඩතල වලට ඉඳලා මේක කරනකොට අන්න පියවරෙන් පියවර අවශ්‍ය විදිහට නිවැරදිව මේ කම්පන කෝෂය ටික ක්‍රියාත්මක වෙනවා එවිනත් අපි හිතමු දැන් සර්කිට් එක මේක වැඩි මේක අඩුයි මේ උනුනොත් එහෙම මේක හරි ප්‍රශ්නයක් එක මට්ටමකට මේ සියල්ලම අවදි කරගන්නවා එතකොට දැන් සමහරුන්ගේ උපතින්ම සමහර වෙලාවට කර්මඵල සහ වෙනත් ලෙඩ රෝග හරි පරිසර හරි මොනවා හරි නිසා ඒක කලින් කරපු බණ භාවනා නිසා සමහර චක්‍ර වැඩි වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා නැති වෙලා තියෙනවා ඉතින් මේවා අවබෝධ කරලා තමයි මම ඒකයි කිව්වේ එකිනෙකනා පිළිබඳ පූර්ව මේ විභාගය අවබෝධ කරගෙන ඕනේ මේකට අවවාද කරගෙන මේක නේද අර ඒකයි මම කිව්වේ අර දුරකථන වලින් දැන් බොහෝ දෙනෙක් දුරකථන වල විශේෂයෙන් විදේශ රටවලින් නැයි දුරකථනෙන් කමටහන් භාවනාව පිළිබඳ ඇහුවට ඉතින් මේ වෙලාව මම ඇත්තටම ඔවුන්ගෙන් යම් කමාවක් අරගෙන මොකද මම එහෙම දුරකථන අරගෙන මම එහෙම ඔවුන්ට කියලා තියෙනවා මට එහෙම කමටහන් දෙන්න බෑ එක මම කරන මගේ හෘද සාක්ෂියට විරුද්ධව කරන දෙයක් මොකද එහෙම දෙන්න බෑ ෆෝන් එකෙන් ගන්නන්න බෑ බෑ ඒක දවසක් හරි එක දවසක් මොන ගැහිලා එයාව මම අධීක්ෂණය මම බලලා එයාගේ ඕරා එක බලලා එයාගේ ශරීරය බලලා එයාගේ මනෝභාවය බලලා ඊන් පස්සේ පුළුවන් කතා කරලා කියන්නේ එයා විස්තරය කිව්වා මම දන්නවා මෙයා මට දුන්නේ මේකමට ඔහු එන්නේ නැතුව මට ඔහු දකින්න නැතුව ඔහුගේ කටහඬට කමටහනක් දෙන්න බෑ ඒක විකෘතිය. ඔව්. ඉතින් නමුත් බොහෝ දෙනෙක් ඉතින් හිතමනාපකම් කරගෙන තින්නවා. සමහරු ඉතින් මොකද දවස් 3 4 ඉතින් විදේශවල. නමුත් ප්‍රශ්නේ අරකයි. ඒ කියන්නේ කරනව නම් ඒ දි හරියට කරන්න ඕනේ. ඉතින් මේ දැන් ගොඩාක් ওই දුර බැහැර අයත් කතා කරනවා. ඉතින් ඇයි මේම ඉතින් සමහරු වරදවාවට අහගන්න පුළුවන් මේක. නමුත් Tamanට අවශ්‍ය නම් දී එක දවසක්. ඇවිත් ඊන් පස්සේ මේ පුළුවන් කරන ගම ඒත් ඉතින් හරියට කරගෙන යන්න ඕන. ඔව්. මොකද බොහෝ අය විශේෂයෙන් කියන්න ඕන භාවනා බලන්නේ අර අපිට අර මේ අර ක්ෂණික කැම තියෙන. ඔව්. ඒ වගේත් හිතනවා. එහෙම නැත්නම් හිතනවා මේ කීයක් හරි දීලා මට ඉක්මනට ගන්න ඕන. ඔව්. ඉතින් ඒ වගේ මේ කරන්න බෑ. يعني සතියෙන් දෙකෙන් ධ්‍යාන තලවලට යන්න බලාගෙන ආවට හරියන්නේ නැහැ. ඔව්. ඒකත් නෙමෙයි කාලය නෙමෙයි. ඔව්. කියන්නේ මේක අර අර කැපවීම. අර අර සිතලුව හොඳ නැහැ. ආ මේක අර නිකන් වෙනත් දෙයක් ඉගෙන ගන්නවා වගේ ගණිතය ඉංග්‍රීසි විද්‍යාව ඉගෙන ගන්නවා වගේ මේක කරන්න බෑ. මේකට කැමැති දිනන සමහරට මේ දැන් කමටහන අරන් ගෙදර යන ගමන් වාහනේ කර යන ගමන් භාවනා කරලා මේ කමටහන වල සමහරට හෙට වෙනකොට යම් තත්යකටපත් වෙලා ඉන්න පුළුවන්. ඒක ඔහුගේ පෙර වඩපු කුසල් ධ්‍යාන නිසා මේක අවදි වෙනවා. එහෙම කොහොමත් අවුරුද්දකට වඩා එහා ගියත් මුකුත් සමාධි ධ්‍යාන තලයක් නැත්නම් ඔහු භාවනා නොකර ඉන්න එක සුදුසු. අප සපත කරලා කියනවා හරියාකාරව හරියට අවවාද අනුශාසනා හරියට ගුරු උපදේශ අනුභවනා කරොත් වැඩි කල්යන්නේ නැහැ. බොහොම ඉක්මනින් අවම වශයෙන් තේරෙන විදිහට කුත් සෝවා. ඒකේන සෝවාත් ඉඳ ගන්න පුළුවන්. ඒකේන ඵලයවත් අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් කම්පන කෝෂ පිළිබඳව අපි කතා කරේ. ඔව්. මේකෙදි තව තියෙන ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔව්. ඉතින් අර ප්‍රධාන දේ තමයි මං කියන සූර්යයන ප්‍රාණශක්තියේ මුළු ජීවියම රඳා පවතින්නේ ගහකොළ සතාසිපව මිනිස්සයා. මිනිස්සයා තුළ තියෙන මේ විශේෂිත කම්පන කෝෂ චක්‍රය අවදි වෙන්නේ මේ අපි කරන ආස්වාස ප්‍රාශ්වාස කරන එක යම් ක්‍රමවේදයකට වැඩි වෙලාවක් ඒ ක්‍රමයට ඒ කම්පන කෝෂ හරහා තබල මේක ප්‍රාණවත් කිරීම. ඒක තමයි සරලවම කිව්වොත් මේ ඔබට අපි මේ කතා කරන්නේ අර බරපතල ගැඹුරු විෂයන් මෙහෙම කෙටියෙන් කතා කරන්නේ මේවා දීර්ඝව කතා කරන්න ඕනි මං හිතන්නේ එහෙම විෂයට ආසා කරන කෙනෙක්ට අර මෙතුමා කිව්වා වගේ ඇවිල්ලා සම්බන්ධ වෙලා කතා කරලා කමටහන් ලබාගෙන ඒ දේවල් වලට දෙන්න පුළුවන් හරි කොහොම වුණත් මොකද්ද මේ කම්පන කෝෂය එහෙම නැත්නම් කම්පන කෝෂ වලින් සිදුවෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව තමයි අපි මේ වැඩසටහන තුළ සාකච්ඡා කරේ එතනින් එහාට මෙතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා අංගම්පොර පිළිබඳව එතක මේ රාවණ ඉතිහාසය පිළිබඳව රාවණ ඉතිහාසය ගැනත් මං හිතන්නේ මේ වර්තමානයේ තුළ පුතුමාට විශේෂ හෙළිදරව් කිරීම කිහිපයක් කරන්න තියෙනවා බලාපොරොත්තුෙන් සිටින්න රැඳී සිටින්න මේ වැඩසටහනෙන් හමු වෙන බලාපොරොත්තුෙන් දැනට අපි සමු ගන්නවා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන්